ඔගොල්ලෝ මේ අදත් එකතු වෙලා ඉන්නේ චෙප්ස් ටැල් YouTube channel එකට සුබ දවසක් කියලා පිළිගන්න ඔයගොල්ලෝ සිල් දෙනාම. අද මම ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න යන ඉතාමත්ම වැදගත්න කාරණයක් ඒ තමයි ඔයා බේකරි චෙෆ් කෙනෙක් විදියට අලුතෙන් රැකියාවට වගේ යන්න හිතන් ඉන්නවා නම් ඔයාට අත්‍යවශ්‍ය සාධක කීපයක් ගැන කතා කරන්න යනවා මේ විදියට හරහා. ඒ කියන්නේ ඔයා ඉන්ටර්වයුව එකට වගේ යන්න හිතන් ඉන්නවා නම් ඔයා අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. ඔයා කොමි චෙෆ් කෙනෙක් විදියට, කොමි චෙෆ් කියන්නේ තර්ඩ් කොමි චෙෆ් කෙනෙක් විදියට, සෙකන්ඩ් කොමි චෙෆ් කෙනෙක් විදියට, ෆස්ට් කොමි චෙෆ් කෙනෙක් විදියට ඔයා අනිවාර්යෙන් බැලිය යුතු වීඩියෝ එකක් තමයි මේ වීඩියෝ එක. මේ වගේ වීඩියෝ මම ගොඩක් කරලා තියෙනවා චෙප්ස් ටයිල් YouTube channel එක හරහා. ඔයා channel එක අලුත් නරතු පාට බටන් එක click කරලා දැම්ම subscribe කරන්න. වගේ යාළුවත් අනිවාර්යෙන් මේ වගේ වීඩියෝස් බලන්න කැමතියි තියාට බල share කරන්න. අමතක නොකර මීඩියෝ ලයික් එකක් දාන්න. මම හැමදාම කියනවා වගේ චෙෆ් කෙනෙක් කියන්නේ කෑම හදන එක විතරක් නෙමෙයි. ඔයාට ගොඩාක් දේවල් තියෙනවා මේ set තුල ගෙන ගන්න. ඒ දේවල් තමයි මම දන්න සිංහලෙන් ඕගොල්ලන්ට අරන් එන්නේ. මම අර වීඩියෝ පටන් ගද්දිම කිව්වා වගේ ඔයා බේකරි වගේ ඩිපාර්ට්මන්ට් එකකට ඉන්ටර්වයුව එකකට වගේ යන්න හිතන් ඉන්නවා නම් අත්‍යවශ්‍ය සාධකයක් තමයි ඔයාගේ බේසික් නොලෙජ් එක හොඳට තිබ්බොත් තමයි ඔයාගේ ඉන්ටර්වයුව එකෙන් ඔයා ගොඩ දාගන්න පුළුවන් වෙන්නේ පහසුවෙන්ම. ඒ නිසා මම කල්පනා කරා මේ වීඩියෝ හරහා ඔයාට බේකරි චෙෆ් කෙනෙක් විදියට ඔයාට අත්‍යවශ්‍ය වෙන බේකරි නොලෙජ් එක ගැන මේ වීඩියෝ හරහා ඉතාමත්ම සරලව කතා කරන්න ඕන කියලා. ඒ නිසා ඔයා කොමි චෙෆ් කෙනෙක් විදියට, කොමි කියන්නේ තර්ඩ් කොමි, සෙකන්ඩ් කොමි, ෆස්ට් කොමි වගේ චෙෆ් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝ තමයි මේ වීඩියෝ එක. ඔයා බේකරි චෙෆ් කෙනෙක් විදියට අලුතෙන් හෝටල් එකකට වගේ ඇප්ලයි කරනවා නම් ඔයාට අත්‍යවශ්‍ය සාධකයක් තමයි ඔයාගේ CV එක. එහෙම නැත්නම් resume එක ඔයාට අත්‍යවශ්‍ය සාධකයක්. ඔයාට ප්‍රොෆෙෂනල් CV එකක් තියෙනවා අනිවාර්යෙන්. එතකොට තමයි ඔයාගේ CV එක CV ගොඩක් අතරින් ඉස්සරහට එන්නේ. මොකද සාමාන්‍ය හෝටල් එකක ඕනම ඩිපාර්ට්මන්ට් එකක සාමාන්‍ය දවසකට CV 4-5ක් එනවා. ඒ අතරින් ලකී චාන්ස් එකක් තමයි ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ. CV 10ක් 15ක් අතරින් එකක් තමයි තෝරගන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ප්‍රොෆෙෂනල් මට්ටමේ හොඳ CV එකක් හදාගන්න ඕන. ඔයාට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ප්‍රොෆෙෂනල් CV එකක් හදාගන්න. ඔයාට පුළුවන් මාව අමතන්න. ඉතාමත්ම සුළු මුදලකට මට පුළුවන් ඔයාට සුපිරි CV එකක් හදලා දෙන්න. ඊට පස්සේ දෙවෙනි කාරණේ තමයි CV එක හැදුවට පස්සේ ඔයාට අත්‍යවශ්‍ය ඔයාගේ self video ලක්ෂණ හදා ගන්න. මම ඒ සම්බන්ධව වෙනම වීඩියෝක් කරලා තියෙනවා. ඔයා ඒ වීඩියෝ එක බලව නැත්නම් ඕගොල්ලන්ට ගිහලා බලන්න පුළුවන් ඒ වීඩියෝ එක. මම මේ වීඩියෝට අදාළ description එකේ, මම comment section එකේ ඊට අදාළ link එක මම pin කරලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් ඒකත් ගිහලා බලන්න පුළුවන්. ඒක විතරක් නෙමෙයි interview සම්බන්ධ ගොඩක් videos කරලා තියෙනවා. ඒ හැම දෙයක්ම ඕගොල්ලන්ට පුළුවන් Chef's Tale YouTube channel එක හරහා ගිහලා බලන්න. ඒ අදාළ හැම link එකක්ම මම දාලා තියන්නම් YouTube comment section එකේ. එහෙම නැත්නම් description එකේ වීඩියෝ හතරක් කරලා තියෙනවා ඔය interview එකට කොහොමද face කරන්න කියලා. මගේ ඊළඟ වීඩියෝ එක මොකද්ද කරන්න ඕනේ කියලා මම ඔයගොල්ලන්ට option තුනක් ලබා දෙන්නම්. පළවෙනිම option එක තමයි ඔය අලුතෙන් hotel එකකට වගේ රැකියාවට යන හිතන් ඉන්නවා නම් ඔයාට තියෙන අභියෝග මොනවද කියලා දැනගන්න කැමති නම් අංක 1 කියලා comment section එකේ comment එකක් දාන්න යන්න. ඊට පස්සේ දෙවෙනි option එක විදියට pastry එක food trial එකක් දෙනවා නම් මොන මොන dish ද දෙන්න ඕනේ කියලා දැනගන්න කැමති නම් අංක 2 කියලා comment section එකේ comment එකක් දාන්න යන්න. තුන්වෙනි option එක විදියට ඔයා අලුතෙන් business එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් ඔයාගේ බිස්නස් එක ග්‍රෝ කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් අංක 3 කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න යන්න. මේ වීඩියෝ එක හරහා මම ටාගට් කරන්නේ ඔයා බේකරි චෙෆ් කෙනෙක් විදියට ඔයාගේ බේසික් නොලෙජ් එක සම්බන්ධව තමයි ටාගට් කරන්නේ. ඔයා මං කියන දේවල් ඔයා අනිවාර්යයෙන්ම ඉන්ටර්වයුව එකට යන්න කලින් දැනගන්න ඕන. මම මේ කතා කරන දේවල් වල මම නම කියන්න යන්නේ නැහැ. මොකද හැම දෙයක්ම මම ඔයගොල්ලන්ට දුන්නොත් ඔයගොල්ලෝ කම්මැලි වෙනවා. අපි ඉස්සල්ලාම කතා කරමු ඔයාට අවශ්‍ය බේසික් නොලෙජ් වර්ග මොනවද කියලා. පළවෙනිම එක තමයි මූස් වර්ග ඔයා දැනගන්න ඕන. බේකරි හදන මූස් වර්ග මොනවද කියලා අඩුම මේ නම් පහක් දැනගන්න ඕන. නම් පහස ඒවට අදාළ රෙසිපිස් දැනගන්න ඕන. බේකරි හදන පේස්ටි වර්ග අඩුම තරමේ නම් පහක්, ඒව හදන රෙසිපි මොනවද කියලා ඔයා දැනගන්න ඕන. රෙසිපි සහ ඒවට අදාළ ගානිෂ් වර්ග, ෆ්ලේවර් වර්ග මොනවද කියලා ඔයා දැනගන්න ඕන. අඩුම තරමේ පහක්වත් දැනගන්න ඕන. ඊට පස්සේ බේකරි හදන බ්‍රෙඩ් වර්ග අඩුම තරමේ 10ක්වත් ඔයා දැනගන්න ඕන. බ්‍රෙඩ් වර්ග 10ක් සහ ඒවට අදාළ රෙසිපිස් ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන. කටපාඩම් කරන්න ඕනේ නැහැ, සාමාන්‍ය එකම දේ තමයි යන්නේ. නමුත් ඔයාට යම් කිසි එකක හෝ දෙකක හෝ රෙසිපි අනිවාර්යෙන් දැනගන්න ඕන. ඊට පස්සේ බේකරි හදන කේක් වර්ග අඩුම තරමේ 3ක් 4ක් අද දැනගන්න ඕන. බටර් කේක්, ෆෘට් කේක්, ඊට පස්සේ චොක්ලට් කේක්, බනානා කේක්, ඒ වගේ ඒවා කොහොමද හදන්නේ, ඒවට අදාළ රෙසිපිස් ඔය අනිවාර්යෙන් දැනගන්න ඕන. ඔයාට ඒ දේවල් දැනගන්න ඕන තරම් සෝසස් තියෙනවා. ඔයාට Google එකෙන් චෙක් කරන්න පුළුවන්, YouTube එකේ තියෙනවා. ඉස්සර වගේ නෙමේ දැන් ගොඩක් පහසුකම් තියෙනවා ඕගොල්ලන්ට ඒ වගේ රෙසිපිස් දැනගන්න. එකක් දෙකක් චුට්ටක් වැරදුනට කමන්නේ නැහැ. මොකද ඒවා වැඩ කරලා තමයි ඔයාට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. කටින් කියද්දී ඒට මේට ග්‍රෑම් ගන්න පොඩ්ඩක් වෙනස් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ටාට් වර්ග ගැන ඔයා දැනගන්න ඕන. අඩුමතරමේ ටාට් වර්ග පහක් දැනගන්න ඕනේ. ඊට පස්සේ පයි වර්ග, එක එක ෆ්ලේවර් වලින් පයි වර්ග තියෙනවා. පයි කියද්දි වැරදිට ගන්න එපා. ඒවා වෙන පයි. මේක තවත් පයි එකක්. ඒ පයි වර්ග ඔයා දැනගන්න ඕන. ෆ්ලේවර් පහකවත් ඔයා පයි වර්ග දැනගන්න ඕන. ඊට පස්සේ පීසා ඩෝ එක ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන. කොහොමද පීසා එක බෙඩ් එකක් හදන්නේ? කොහොමද පීසා එක දිග අරින්නේ? ඒවට රෙසිපි මොනවද? ඔලිව් ඔයිල්ද දාන්නේ? නැත්නම් විජිටබල් ඔයිල්ද? කුකින් ඔයිල්ද?
ඒ දේවලුත් ඔයගොල්ලෙන් අහන්න පුළුවන්. ඊට පස්සේ බර්ගර් රෙසිපි අහන්න පුළුවන්, හොට් ඩොග් රෙසිපි අහන්න පුළුවන්. ඔයා ඒ දේවල් ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන රෙසිපි සම්බන්ධව. ඊට පස්සේ ඔයා වයිපින් ක්‍රීම් ගැන දැනගන්න ඕන. වයිපින් ක්‍රීම් කියන්නේ මොකද්ද? මොකද්ද බේස් එක? වයිපින් ක්‍රීම් වල ඔයාට හෝම් මේඩ් වයිපින් ක්‍රීම් හදන්න පුළුවන්ද? ඒ දේවල් ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන. බ්‍රෙඩ් එකක් කේක් එකක් ඔය කුක් කරනවා නම් අවන් වල තියෙන ටෙම්පරේච් මොනවද? ඊට පස්සේ ඩෝනට් වගේ බදිනවා නම් ඩීප් ෆ්‍රයර් වල ටෙම්පරේච් එක මොකද්ද? ඒ වගේ දේවල් ඔයා අනිවාර්යෙන්ම ඉන්ටර්වියු එකට යනවා නම් ඔයා බේසික් නොලෙජ් එක විදියට දැනගන්න ඕන. ඒ දේවල් තමයි සාමාන්‍යයෙන් බේකරි එක අහන්න පුළුවන් ප්‍රශ්න. මොකද අනිත් ඩිපාර්ට්මන්ට් වගේ නෙමෙයි, ඔයා බේකරි එක වගේ වැඩට යනවා නම් ඔයාගේ ෆිනිෂින් එක තමයි වැදගත් වෙන්නේ. බේකරියේ වැඩ කරද්දී ඔයාගේ කෑම වල ෆිනිෂින් එක තියෙන්න ඕන, පේස්ට් වැඩ කරද්දී ඔයාගේ කෑම වල ෆිනිෂින් එක තියෙන්න ඕන. ඔයාගේ එක්ස්පීරියන්ස් එක තමයි හැම දෙයකටම මැටර් කරන්නේ. මේ වීඩියෝ එක හරහා මම ඔයගොල්ලොත් එක්ක ඉතාමත්ම සරලව කතා කරලා බේකරි චෙෆ් කෙනෙක් විදිහට ඉන්ටර්වියුට යනවා නම් ඔයාට මොන වගේ බේසික් නොලෙජ් එකක්ද තියෙන්න ඕන කියලා. මේ වගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් පල්ලෙ දෙන කමෙන්ට් සෙක්ෂන් එකක්, ඒ කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් එකක් දාන යන්න. මේ වගේ වීඩියෝ හොඳයිද නැත්නම් කයිද කියලා. මේ වගේ අලුත් වීඩියෝකින් හැමෙනකම්ම ගිලෙනම් මම චෙෆ් මිලාන්.